Meteora, Orthodox ආගමික පූජක පූජකවරියන්ගෙන් පූජනීය වූ අවුරුදු මිලියන ගණනාවක් පැරණි UNESCO සංවිධානයේ උරුමයක් වන මෙය ග්‍රීසියේ කලම්බකාහි පිහිටා ඇත. කළු ඇඳුමින් සැරසුණු පූජකයන්ගෙන් වෙසෙන මෙම ස්ථානය පිරිසිදු බවේ සංකේතයක් ලෙස නම් කරනු ලැබේ. අවුරුදු මිලියන ගණනාවක කාලගුණික විපර්යාසයන්ගෙන් අහස උසට විහිදුණු මේ පර්වත මොනවාද? ඉතින් කලින් ගයිස් මේ මොනස්ට්‍රීස් තිබිලා තියෙනවා 24ක්. 24ක් තිබිලා තියෙනවා. හැබැයි දැනට තියෙන්නේ 6යි. ඒ මොකද කිව්වොත් මේක දෙවෙනි ලෝක යුද්ධය එක්කයි, එතකොට භූමිකම්පා එක්කයි මේ මොනස්ට්‍රීස් නැති වෙලා තියෙනවා. ඉතින් මේ මොනස්ට්‍රීස් ඉස්සර තිබිලා තියෙන්නේ වතුර වලින් වැහිලා, ඊට පස්සේ අවුරුදු මිලියන ගාණක් ගියාට පස්සේ තමයි මේවා මේ උඩට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ අර මතවාදී පැත්ත ගත්තොත් ඉස්සර දැන් මෙහෙ ඉන්නවනේ දෙවිවරු, අපේ ඉන්නා වගේ මෙහෙත් ඉන්නවා දෙවිවරු. ඉතින් ඒ දෙවිවරු දුෂ්ටයන් එක්ක සටන් කරලා මේ ඒගොල්ලන්ව ගල් කරලා තියනවා කියලා තමයි මෙතනින් විස්තර කරන්නේ. Now you will ask me why prison? Many years ago, when all the monks thought that they had a bad thought, or their dedication was low, or they wanted to test themselves, they used to go down there with absolute nothing, just to punish themselves and get cleansed. They used to maintain themselves with whatever the nature gave them, of course, and if they wanted rain, they have to wait for the... If they wanted water, they have to wait for rain, of course. And they have to deal, of course, with any kind of animals, like the brown bear, the wolves, and the Egyptian vulture. I think the Egyptian vulture would be pretty easy to deal with, but the brown bear and the wolves, of course. Many people died there just for this, for their dedication, and because they want to punish themselves and test themselves. Of course, I have to mention that. ගයිස් මෙතන විශේෂය තමයි මෙතන තමයි ලොකුම view point එක සහ මෙතන තමයි ලොකුම cave එක තියෙන්නේ. Especially මෙතන උඩ ඉන්න monks ලා එතන monk කෙනෙක් වෙන්න නම් මෙතන අවුරුද්දක් දෙකක් වගේ train වෙන්න ඕනේ. මොකද ඉස්සර මේගොල්ලෝ වතුර නැති කාලේ තමයි මේ හරිය මේ වෙලා තියෙන්නේ. ඒක දැන් ඇත්තටම මේ earthquake අනම්මනම් ඒ පරිසර ස්වභාව ධර්මයත් එක්ක වෙනස් වෙලා තියෙන්නේ. ඊට අමතරව අර ඈත පේනවා ඇති ඔයාලට. මෙන්න මෙතන තමයි monks ලා rest කරලා තියෙන්නේ. ගයිස් මේක මාරම ලස්සනයි කියන්නේ මේ මොනස්ට්‍රීස් දැනට 6ක් ඉදurulා තිබ්බට අපි 6න් යන්නේ 3කට විතරයි. එනවා නම් 1 දවසකට 6න් 3ක් වගේ තමයි ඕපන් වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ මෙහෙට එනවා නම් එන්න කලින් වෙබ්සයිට් එකේ බලන්න මොනවද ඕපන්ස් කියලා. එහෙම නැත්තම් ඔයාලට අපි ගත්තා වගේ ට්‍රැවලින් ඒජන්සි එකකින් බුක් කරගන්න පුළුවන් මේ මොනස්ට්‍රීස් බලන්න යන ටුව එක බුක් කරගන්න පුළුවන්. අපි මේ විස්තර ඔයාලට අන්තිමට දාන්න. ඔයාලට මෙතනින් පේනවා ඇති අන්න අතන තියෙනවා පේන්ට් එකක්. මම zoom කරලා පෙන්වන්න. එක්සැක්ට් මෙන්න මෙතන පේන්ට් එකක් තියෙනවා. මේගොල්ලෝ මේ පේන්ට් එක තමයි මේ කරලා තියෙද්දී ඕක නාසීසු විසින් තමයි මේ ડિස්ට්‍රොයි කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි යන්නේ මේ මොනස්ට්‍රීස් එකට. මේ හැම මොනස්ට්‍රීස් එකකටම එන්ට්‍රන්ස් ෆී එක යුරෝ 3ක් ගන්නවා. මේ මොනස්ට්‍රීකේ නම ග්‍රේට් මොනස්ට්‍රී. මේක මෙහි තියෙන ලොකුම සහ
උසම උසම මොනස්ට්‍රි එක තමයි කියන්නේ. ඉතින් මේකේ ලොකු කතාවක් තියෙනවා අපි යන ගමන් ඒ ටික කියන්න. ගයිස් මේ මොනස්ට්‍රි එකේ තියෙන විශේෂතාවය තමයි මේකේ තියෙන මියුසියම් එකක් වගේ. ඉතින් මේක අපි ඇතුළට ගියාම මේක ඇතුළේ වීඩියෝ කරන්න බෑ ඒක ඔයගලන්ට කියන්න ඕනේ. ඇතුළට ගියාම ඇතුළේ තියෙනවා මේක ඔයගොල්ලෝ දන්නවා ඇති ග්‍රීසි කියන්නේ තුර්කි අය විසින් අවුරුදු 400ක් යටත් කරගෙන හිටපු රාජ්‍යය. ඒ වගේම අර අපි කලින් පෙන්නපු view එකේ තියෙනවා එතනින් තමයි නාසි හමුදාව මේක බෝම්බ ගහලා විනාශ කරානේ. ඉතින් නාසි හමුදාවේ මේන් චේලර් කෙනෙක්ව මේ මොනස්ට්‍රියකින් පල්ලෙහාට විසික් කරලා තියෙනවා ගහලා විසික් කරලා තියෙනවා. මේ ඔයාලට පේන්නේ නැති මෙන්න මේ පර්වත වලින් එහා පැත්තට විසික් කරලා තින්ති මේ pictures ඔක්කොම එතන තියෙනවා. ඔව් මේකේ ඉන්න ආන්සලා අපි දැක්කා නේද? ඔව් මේකේ විශේෂත්වය කියන්න ඕනේ මේකේ පිරිමි අය වගේම ගෑනු අයත් ඉන්නවා මොන්ක්ස්ලා විදිහට. ඒ කියන්නේ අර ග්ලෝ ඇඳගෙන ඉන්නේ කළු ඔක්කොම කළු පාට ඇඳන් ඉන්නේ කබා වගේ දිගට ඇඳගෙන ඉන්නේ. ඉතින් හරි ලස්සනයි ඒගොල්ලෝ හරි ප්‍රියමනාපයි. එතකොට ඇතුලේ තියෙනවා තව ඇඳන් ඒගොල්ලෝ මේ මංක්ස් නන්ස්ලායි සහ මංක්ස්ලායි ඇඳන් හිටපු සේද වලින් හදපු ඇඳුම් තිබ්බා. එතකොට බයිබල්ස් තිබ්බා කුරුස තිබ්බා මාරම ලස්සනයි ඇතුල. ඉතින් තව අපි ඉස්සරහට එමු අපි ඉස්සරහට ගිහින් බලමු මේක තව ලස්සන. මෙතන තියෙනවා මෙතන මෙන්න මේ තියෙන ෂොප් එකක්. ඒක මොනවද තියෙන්නේ? ඒකේ මෙහෙ මේ මොන්ක්ස්ලා හදන එක එක ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ කියන්නේ මී පැණි තියෙනවා, මෙගලම හෑන්ඩ්මේඩ් හදන වයින් තියෙනවා. එක එක අයිටම්ස් තියෙනවා. අපි ගත්තා මෙන්න මේ ෆොටෝ එකක් ගන්න පේනවද දන්නේ? මේ තියෙන්නේ ඉස්සර මේගොල්ලෝ මේ උඩට නගින්න සහ මේගොල්ලන්ගේ කැම්මීම. මේක දැන් මේගොල්ලෝ සමහර අපිට එකක් කිව්වා මොකද්ද මේවා එකතු කරන්න අවුරුදු 20ක් ගිහින් තියෙනවා මේකේ ෆුල් ඕව එකකින් ඇදලා. හරිද? ඊට පස්සේ එතකොට මේක හදන්න දවස් 20ක් ගිහින් තියෙනවා. එතකොට මිනිස්සු යන්න එන්න ගිහින් තියෙන්නේ මේ මෙතන එක්කෙනෙක් මේකකට නැගලා මේ වගේ උඩට එක්කෙනෙක් අරහෙන් උඩින් කරකවනවා. එහෙම ඔය පළහෙන් අමාරුම අමාරු උඩට ගියා තමයි මේ ගොඩ නැගිලා. මේක හදලා තියෙන්නේ. ඒගොල්ලෝ මෙතන සර්වයිව් වෙලා තියෙන. අපි තව එකක් ගත්තා. මෙන්න මේක. ඒක අපි පස්සේ පෙන්වන්න ඒක ඕපන් කරන්න. මම පෙන්වන්න. මොකද මේ තියෙන්නේ? ඒක අර හෝලි එක ඔන්න හෝලි වෝටර් එකක්. හෝලි වෝටර් එකක් ගන්න. ඉතින් මෙතනින් ගත්තේ මෙතන වැඩි කියන්නේ මෙතන ඔක්කොම හෑන්ඩ් මේඩ් හදන්නේ. ඉතින් අර ඔයගොල්ලෝ දන්නවා ඇති ෂෙෆ් ගෝල්ඩන් රම්සි ඇවිල්ලා මෙහි මීපැණි මාර ප්‍රසිද්ධයි හෑන්ඩ් මේඩ් හදන හින්දා. එයා මේකේ උයලා තියෙනවා නන්ස්ලත් එක්ක එනට සර්ප්‍රයිස් වෙලා තියෙනවා. මේ විස්තර මෙතන ඔක්කොම තව ඉස්සරහට යා. ගයිස් මේ තියෙන මේගොල්ලෝ හෑන්ඩ් මේඩ් හදන වයින්. මෙතන වයිට් වයින්, රෙඩ් වයින් එක එක වර්ගෙන් තියෙනවා. ප්‍රයිස් එක වෙන්නේ 25 අර ඔගොල්ලෝ වයිට් වයින් බාරල්ලෝ එක දකින්න නේද? ඒ වගේම මේ ඉස්සරෙන් නම් මේ මාංශලා නන්ස්ලා වයින් බොනවා වැඩි ගොඩක්. ඉතින් ඒ හින්දා මේ මෙහෙම හදන ඔක්කොම ප්‍රොඩක්ට්ස් මේ හදන ඒවා තමයි මේ තියෙන්නේ. බීවැක්ස් එකක් තියෙනවා. ගයිස් මේ මොනස්ට්‍රිකේ තියෙනවා මේ මොන්ක්ස්ලා ඉස්සර යූස් කරපු පරණ කිචන් එකක්. ඒගොල්ලෝ භාවිතා කරපු ඒකට යූස් කරපු ඔක්කොම බඩුත් එක්ක ඒ කිචන් එක ඒ විදිහටම ලස්සනට ඒගොල්ලෝ සංරක්ෂණය කරලා තියෙනවා. ඒ වගේ මෙතන ලස්සනම ලස්සන view එකක් තියෙනවා. මාරම ලස්සනයි නේ. වැඩි කෙනෙක් බලන්න හරියටම පෑයි තියෙන්නේ. ඔව් මේක බලන්න. ඉතින් මේ තමයි මේ kitchen entrance එක. මේ අපි ඔයාලට ඇතුලේ පෙන්වන වගේ ලස්සනට තියෙනවා. ඊට පස්සේ අර අතන අපි අතන ගියා එහෙකට. ඒක මාරම ලස්සනයි. ඒක තියෙන්නේ church එක වගේ හදලා හරිම නිෂ්කලංකයි. එතකොට ඒගොල්ලෝ මාංශලා නන්ස්ලා ප්‍රේ කරන තැනක් එතන. ඉතින් ඔයාලා මේ දකින්න view එකේ තමයි ගේම් ඔෆ් ත්‍රෝන් ෆිල්ම් එක රෙකෝඩ් කරලා තියෙන්නේ. පොඩි කෑල්ලා මේ හැරි රෙකෝඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන අර ෆයර් වර්ක්ස් යවන්නේ. එන්න මේ හරිය තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ගයිස් මේ ඔයාලට මේ ඈතින් පේන්නේ අනිත් මොනස්ට්‍රිස් ටික පේන්නේ. ඉතින් අර ඈතට පේන view එක මෙතන සන්සෙට් view එක මාර ලස්සනයි. අපි ඊයේ දැක්කා අපි හෝටල් එකට පේනවා සන්සෙට් view එක. මාර ඇමේසින්. ඒක බලන්න වෙනම ටුවර්ස් තියෙනවා. වෙනම ටුවර්ස් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මෙතෙන්ට එනවා නම් මෙතෙන්ට ෂෝට්ස් ඇඳන් එන්න බෑ. අර අතන බෝඩ් එකේ තියෙනා වගේ. එතකොට ඔයාගේ උරහිස පේන්න ඇඳන් එන්න බෑ. එතකොට දිගට ඇඳන් එන්න ඕනේ අපේ ශරය වගේ ලස්සනට.
ඇඳන් එන්න ඕනේ. මෙතනින් දෙනවා. අන් දෙනවා වටේට. ඔව්. නිසා අධිකට ඇඳගෙන ඉන්න බලන්න ලේසි. ලේසි. ගයිස් මේ තමයි අපි යන අනිත් මොනස්ටරිස් එක. මේකේ තියෙන view points කියලා වැඩක් නැහැ. ඒක මාරම ලස්සන view points ටිකක් තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? මෙතන තමයි entrance එක තියෙන්නේ. එතන පොඩි පොලිමත් තියෙන්නේ කිමිට යනවනේ. ඊට පස්සේ ඔතනින් ඇතුළට ගියාට පස්සේ ඇතුළේ videos කරන්න අපිට බෑ. Hi guys, දැන් අපි ඉන්නේ Holy Monastery of Varlam කියන monastery එකේ. ඉතින් මේකේ විශේෂ තමයි මේකට මුලින්ම වෙලා තියෙන හතනිස් කියලා පූජකවරයෙක්. ඉතින් යා මේකට ඇවිල්ලා මෙතන isolate වෙලා මෙතන monastery එක ගොඩනගාගෙන තියෙනවා. ඉතින් කාලයක් යද්දී යා මෙතන නැති වෙලා තියෙනවා. නැති වුණාට පස්සේ යාගේ two brothers ලා ඉඳලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා මෙතන renovate කරලා හදාගන්න තමයි ඉඳලා තියෙන. හැබැයි ඒ අතරේදී ඒගොල්ලොත් monks ලා වෙන හින්දා හැබැයි ඒගොල්ලන්ගේ පවුල් වලින් ඒක රකමැති වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි ඒක කරගන්න බැරි වෙලා ඒගොල්ලෝ ගෙදරට ගිහිල්ලා ඊට පස්සේ ඒලගේ දෙමව්පියෝ නැති වෙනවා. ඒ ට්‍රූ බ්‍රදර්ස් ලාගේ. ඊට පස්සේ නැති වුණාට පස්සේ ඒගොල්ලෝ ආයෙනවා ඒගොල්ලන්ගේ මේ මොනස්ට්‍රීස් එක හදන්න. ඊට පස්සේ හදන්න ඇවිල්ලා තමයි මෙතන රිනොවේට් කරලා හැම ගන්න. ඉතින් මෙතන තව විශේෂත්වයක් තමයි ඒගොල්ලෝ මෙතන ආව ගමන් හැදුවා බරොල් එක. ඒක තමයි මොන්ස්ලා කියන්නේ ගොඩක් වයින් බොන జాතිය. also ඒගොල්ලෝ vegetarians. ඒගොල්ලෝ fish ගන්නේ ක්‍රිස්මස් එකට කලින් දවසේ විතරයි. ඒ අවුරුද්දකට එකපාරක් වගේ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ මෙතන මේ වැහි වතුර එකතු කරලා තියෙනවා. මෙතන curve එකක් වගේ හදලා ඊට පස්සේ වැහි වතුර පෙරාගෙන තියෙන ඒගොල්ලෝ වයින් වලට mix කරලා. ඉතින් මෙතන ලස්සන story එකක් තියෙනවා. අපි බලලා ඒ ටික ඊළඟට ගිහින් ඉතින් බලන්න. මේකට කාසි දාලා තිබ්බා. වැඩේ කියන්නේ මේක කාසි මංස්ලා ගන්නෙ නැහැ මේවා. ඊට පස්සේ මේ මංස්ලා නන්ස්ලා උදේ 3:00 මාට නැගිටිනවා. 3:00 මාරින් ඉඳන් 5 වෙනකම් ප්‍රේයර්ස් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ යනවා 5 ඉඳන් 7 වෙනකම් මීටින් පොයින්ට් එකට. ඊට පස්සේ තමයි බ්‍රෙක්ෆාස්ට් එක ගන්නෙ. ඒගොල්ලෝම මීල්ස් ඒගොල්ලෝගේ ප්‍රිපෙයාර් කරනවා. ඔව් ඒගොල්ලෝම මේ කෑම ඒගොල්ලෝම ප්‍රිපෙයාර් කරගන්න. ඕගොල්ලෝ දකින්න ඇති කලින් අපි කිචන් එක පෙන්නුවා. මිලියන අවුරුදු මිලියන ගානක් පරණ තන රෝයල් කිචන් එකක් ඒක. හැමදේම තිබ්බා. ඉතින් ඒ කාණ්ඩ මේගොල්ලෝ මේ කාල වෙනකම්ම දිගට මේගොල්ලන්ගේ දේවල් ඒගොල්ලෝම තමයි කරගන්නේ. මේ තියෙන්නේ අපි කිව්ව බරල් ලෝ එක. ඒ උඩ දිනනවා මේ ඒක හදාගත්ත පෑන්ස් අනම් මොනවා. ගයිස් මෙතන ඕගොල්ලෝ දන්නවනම් ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ ඕගොල්ලෝ බල දකින්න ඇති මේ වගේ බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ ගේම් ඔෆ් ත්‍රෝන් එකේ අපි වගේම ටූරිස්ට්ලා විදියට ඒගොල්ලෝ ඇවිල්ලා මේක ඒගොල්ලන්ගේ ෆිල්ම් එකට ගන්න හදපුවාම ඒගොල්ලන්ට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. ඉස්සෙල්ලාම යුනෙස්කෝ එකෙන් අහන්න වුණා. ඊට පස්සේ යුනෙස්කෝ එක යස් කියලා ආන්සර් එකක් දුන්නත් මෙතන view එක ගන්න හැබැයි මෙතන ඉන්න මංක්ස්ලා දුන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරේ? මෙතන පින්තූරයක් අරන් ගිහින් තමයි එයාලගේ ෆිල්ම් එකට ඇතුළත් කරේ. මොකද ඉතින් ගේම් ඔෆ් ත්‍රෝන් එකේ ඒකේ තියෙන නියුඩිටි ෆිල්ම්ස් ඇන්ඩ් අදර් ෆිල්ම්ස් එක්ක මේගොල් මංක්ස්ලා කැමති වුන්නේ නැහැ. ගයිස් මේ ඈතින් පේන්නේ මොනස්ටරීස් ඔෆ් හෝලි ට්‍රිනිටි. ඉතින් මෙතන තමයි මේ ඒරියාගේ තමයි ජේම්ස් බොන්ඩ්ගේ ෆිල්ම් එක හදලා තියෙන්නේ ඕගොල්ලෝ දන්නවනම්. හැබැයි එයාගේ ෆිල්ම් එක මෙතන හදන්න දුන්නා. ඊට පස්සේ මේගොල්ලෝ මේ වගේම මේ පරිසරයේ ඒගොල්ලන්ගේ ෆිල්ම් එක රෙකෝඩ් කරාට
මේක ඇතුළත යාලට ෆිල්ම් එක ෂූට් කරන්න ඕන වුණා. හැබැයි ඒගොල්ලෝ අවසර දුන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රොටෙස්ට් කරලා අන්න කරන්න බැහැ. ඔව් මංක්ස්ලා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරේ? ඒකෙම හැදුවා රෙප්ලිකා එකක්, ඩුප්ලිකේට් එකක්. ඒකට ගියා 6 මන්ත් හදන්න. 6 මන්ත් ගියන් දිනවලගේ. ඔව්. ෆිල්ම් එකට ඒක හදන්න. ඉතින් මේක විශේෂත්වය තමයි මේකට යන්න පොඩ්ඩක් අමාරුයි. ඒකට යන්න තිබ්බත් මේකේ නැරෝ පාරවල්, ස්ලිපරි ගොඩක් එහෙම තියෙන. හැබැයි යන්න පුළුවන්. මේක ඉන්න එක මංකේන ඉස්සර හදලා ඉස්සර මේක හදලා තියෙන්නේ එක මංකෙනෙක් ඩොමිටියෝස් කියලා නේද? ඊට පස්සේ අපි දැන් ඉන්න මංක්ස් කෙනාමත් ඒ හා සමාන නමක් තියෙන එකයි මෙතන විශේෂත්වය තියලා තියෙන්නේ. මිටියෝර වල මේ මොනස්ටරි එක තමයි ගොඩාක් ෆේමස් කියලා කියන්නේ. ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ මිටියෝර වල තියෙන ෆේමස්ම view point එකකට. මෙතෙන්ට කියන්නේ sunset rock කියලා. ඔව්. ඒගොල්ලෝ මිටියෝර යනවා නම් අනිවාර්යයෙන් මෙතන මේ view point එකට එන්න අමතක කරන්න එපා. ආරම ලස්සන view එකක්. රස්නේ දැන් රස්නේ වුණාට මේ හුලගත් එක්ක ඒ රස්නේ මෙයා වෙනවා. මෙතන sunset එක බලන්න තමයි ගොඩක් අය එන්නේ. ඉතින් හිතන්න මෙතන sunset එකට කොච්චර ලස්සනද කියලා. අවුව නිසා බේන්නේ නැද්ද? මම මේ video ටික ඔයාලට මේකෙන් add කරන්නම්. Петр один, Петр. Я вот что-то как сказал мне. Мега дейна вон он, гайс. Они варим, на слип шоус дай отдаган енну вон. Ар мега дама, яр я дрон на герла дейт. ගයිස් මේ සන්සෙට් රොක් එකේ අර උඩටම ලයිට් එකේ මොනිටර් එක වයිට් කරලා උඩ නැගින් සෙනාත් ගියා ඉතින් එතන ලස්සන view එකක් තියෙනවා උඩට මට අරගෙන බලවා නෑ වයින් නෝස් වය ඇවිත්තා බලාගෙන වහින්න එතර පඩ ඩේන්ජරස් බලාගෙන ඉන්නෝනේ කැමරා ගන්න ඕන ගයිස් මෙතන අනිත් විශේෂය තමයි දැන් ඔයාලට 6 මැත් මොනස්ටරිස් වලින් පහක්ම බලා ගන්න පුළුවන් 1යි 2යි ඊට පස්සේ යට තුනක් තියෙනවා මේ හැරේ 3යි 6 වලින් පහක්ම මෙතනින් බලා ගන්න පුළුවන් මේ view එකේ මාරම ලස්සනක් තියෙන්නේ ඉතින් ගයිස් මෙතනින් තමයි ලාස්ට් මොනස්ටරිස් එකට යන්න තියෙන්නේ අද අපි විසිට් කරන එනට අද අපි යන්නේ මේක හෙන පොඩි මොනස්ටරිස් එකක් අනිත් ඒවා හා සමානම අපි මෙතන පොඩ්ඩක් රෙස් කරන්න ගත්ත මොකද අද අපි හවස අද රෑම යනවා පට්ට ලස්සන වෙනම පැත්තකට අද ඇවිල්ලා අද හවස තියෙන්නේ ඇඩ්වෙන්චර් ජර්නි ට්‍රැවලින් එකක් ඉතින් අපි යනවා එතන වෙනම පැත්තකට මේකට මැට් කරනවා වෙන වීඩියෝ එකකින් අපි එක වෙනම වීඩියෝ එකකින් අරන් යනවා වෙනම වීඩියෝ එකකින් ගේන්න තරම් දේවල් තියෙනවා මොකද ඒක ඒක අපි යද්දිම කියන්නම් මේක අපි දන්නේ නැහැ කොම් වේදි කියලා ඒක යද්දි අපි හිතනවා ඉන්ට්‍රස්ටිං වේ කියලා මේ ජර්නි එක ඔව් අපි හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා මොකද ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා අද අපි ගොඩාක් දන්න ති දේවල් ඉගෙන ගත්තා ලස්සන view points වලට කියලා I think thank you so much අපේ වීඩියෝ කාන්ති වෙනකන් ඔයගොල්ලෝ එක්ක ඉඳලා හිටියා ඉතින් ඊළඟ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න ඉතින් thank you so much මේ වීඩියෝ එක බලුවට ඉතින් අපේ Instagram Facebook වලින් follow කරලා තියාගන්න අපේ subscribe කරන්න subscribe කරන්න ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම් වෙනකන් ඉන්න bye bye bye